අපේ රටේ දේශපාලනමය වශයෙන් ඉතාමත් තීරණාත්මක දින කිහිපයක් 20වෙනිදායේ තීරණාත්මක දිනවල අවසන් දිනය බවට පත් වෙනවා. හැබැයි 20වෙනිදා පත් වෙන ජනාධිපතිතුමාගෙන් තමයි තීරණය වෙන්නේ. තවදුරටත් ඒ තීරණාත්මක தත්ය බරපතල වෙනවද රට ඇතුලේ, එහෙම නැත්නම් निराකරණය වෙනවද කියන එක. ඉතින් ඒ හින්දා ඒ සඳහා ඇත්තටම දු රටක් එක්කහු වෙලා විශාල අරගලයකින් පස්සේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ඇත්තටම ධූරයෙන් පළවා හැරියා. එතනින් එහාට දැන් ඉදිරියේදී පත් වෙන ජනාධිපති රටේ ජනතාවගේ කැමැත්ත අනුව රටේ ජනතාවගේ මතය අනුව පත් වෙන කෙනෙක් බවට පත් විය යුතුයි. හැබැයි දැන් වර්තමානයේ වැඩ බලන රනිල් රාජපක්ෂ කියන පුද්ගලයා පිළිබඳව රටේ සුවහසක් ජනතාවගේ, කියන්නේ එතුමා එක්ක හිටපු අර එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙක් ඇරෙන්න මුළු රටක්ම අද එතුමාටත් ඒ විදිහටම විරුද්ධත්වයේ පල කරලා තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙන අවස්ථාවක ජනතාවගේ කැමැත්තට පයින් ගහලා විවස්ථාවට පයින් ගහලා විවස්ථානුකූලව වැඩ කරනවායි කියලා හැමදාම කටින් විතරක් කියන ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරනවායි කියලා ප්‍රජාතන්ත්‍රවාදී ඇඟේ මයිල් ගහකවත් නැති රනිල් රාජපක්ෂ විසින් වර්තමානයේ වෙනකොට ඉතාමත් ඔහුගේ බලලෝභීත්වයත් එක්ක ඉතාමත් දරුණු තැනකට මේ රට අරගෙන යනවා. මම මේ වෙලාව කියන්න කැමති ගෝඨාභය රාජපක්ෂ ට යන්න වුණා වගේ නෙවෙයි, රනිල් රාජපක්ෂ කියන පුද්ගලයාට මේ බලය අතහැරලා යන්න වෙන්නේ ජනතාව තව තවත් කුපිත කරලා අවසානයේ මේක ලේවිලක් කරනවාමයි රනිල් රාජපක්ෂ කියන පුද්ගලයා. ඒක ඉතාමත් පැහැදිලි ඔහුගේ තියෙන මේ බල තණ්හාවත්. ඒක නිකන් මේ කටට එනවට කියන කතාවක් නෙවෙයි. මං එකින් එක ඔහුගේ පත්වීමත් එක්ක වර්තමානයේ වෙනකොට රටේ දේශපාලනයේ පත්වෙලා තියෙන තත්ත්වය ගැන කියන්න. පළවෙනිට ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ ඉන්නකොට අග්‍රාමාත්‍ය ධුරයේ සඳහා මහින්ද රාජපක්ෂ මැයි 9 වෙනිදාගෙන් හුවත් පන්නලා දැම්මට පස්සේ අග්‍රාමාත්‍ය ධුරයේ සඳහා නොයෙකුත් අයට ආරාධනා කරා. රනිල් රාජපක්ෂට ආරාධනා කරා, සජිත් ප්‍රේමදාසට ආරාධනා කරා, ඔය වගේ කීප දෙනෙක්ට ගෝඨාභය රාජපක්ෂ ආරාධනා කරා. එතකොට ඒ ආරාධනා කරනකොට සෑම පාර්ශ්වයන් කොටිම කියනවා නම් අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ඉඳන් සජිත් ප්‍රේමදාස මේ සියලු දෙනා ඒ ආරාධනාවත් එක්ක කිව්වේ එක දෙයයි. ඒ තමයි ඔබතුමා ඔය ධූරයේ ඉන්නකම් අපිට අගමැතිකම බාර ගන්න බෑ. ඒ මේ අභියෝග වලට බයකට, ඒකටවත් අභියෝග බාර ගන්න බැරි කමකටවත් නෙවෙයි. ඔබතුමාගේ පාලනය යටතේ අග්‍රාමාත්‍ය ධූරයක් දරනවා කියලා කියන්නේ ජනතාව අද වෙනකොට ඔබතුමාට ගෙදර යන්න කියද්දි ඒ ගෙදර යන්න කියන මතය පැත්තකට දාලා ඔබතුමාත් එක්ක එකට ආණ්ඩු කරන්න අපි කැමති නෑ කියන එක පැහැදිලිව විපක්ෂ නායකතුමාත් කිව්වා, අනුර කුමාර දිසානායක මැතිතුමාත් ඔයගේ ආරාධනා කරපු කීප දෙනෙක් කිව්වා. හැබැයි එහෙම තියෙන අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටවත් කියන්නේ නැතුව මුළු ලංකාවේම ඡන්ද ටික එක්කහු කරා මං හිතන ලක්ෂ දෙකකටත් වඩා අඩු ප්‍රමාණයක් ඡන්ද ගත්ත නැෂනල් ලිස්ට් එකෙන් එක ආසනයක් විතරක් හම්බ වෙච්ච ඒ ආසනෙත් පක්ෂීය විවස්ථාවට තමුන්ගේ වචනේ කියපු වචනයටත් පරිබාහිරව කටයුතු කරනවා. ඒ කියන්නේ රනිල් රාජපක්ෂ මැතිතුමා සෑම අවස්ථාවකම කියන කතාවක් තමයි ඔහු ඔහුගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පක්ෂ සමාජිකයන් සහ මාධ්‍ය මේ හැම තැනටම කියන කෙනෙක් තමයි පාර්ලිමේන්තු මැතිවරණයකදී හෝ ඕනෑම මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුවෙන් පරාජය වුණොත් එහෙම ඒ පරාජය වෙන කිසිම කෙනෙක්ව නැවතත් ජාතික ලැයිස්තුවෙන් දාන්නේ නැහැ කියන එක 2015 දීත් කරා. මට මතකයි රෝසේනානායක මැතිනිය පරාජය වුණාම එතුමිය කොච්චර පරණ කෙනෙක් වුණත් එතුමියට ඒ අවස්ථාව ජාතික ලැයිස්තුවෙන් ලබා දුන්නේ නැහැ. මොකද එතකොට එතුමා කිව්වේ මට මම කියපු වචනේ වෙනස් කරන්න බෑ කියලා. හැබැයි එහෙම කියපු පුද්ගලයා හරනම් දින 7ක් ඇතුළතදී බාර දෙන්න ඕනේ මැතිවරණ කොමිසමට නම. දින 7ක් ඇතුළත මැතිවරණ කොමිසමට නමත් බාර දෙන්නේ නැතුව මාස 10ක් අතගගා හිටිය පක්ෂය ඇතුලේ අරයට දෙන්නම් මෙයාට දෙන්නම් කියලා බොරුවට ප්‍රකාශ කර කර බොරුවට පොරොන්දු දීදී අවසානයේ තමුන්ට මේ മന്ത്രി ධුරය ලබා ගැනීම සඳහාම ඔහු මාස 10කට පස්සේ තමයි පක්ෂය ඇතුලේ පක්ෂි නැවතත් ගොඩනැගීම සඳහා කියලා එතුමා ගත්ත නැෂනල් ලිස්ට් එකේ තියෙන മന്ത്രി ධුරය. ඇත්තටම පක්ෂය ගොඩනගන්න අවශ්‍ය නම් එතුමාට මොකද්ද කරන්න තිබ්බේ? පක්ෂය ඇතුලේ ඕනතරම් තරුණයෝ ඉන්නවා, රුවන් ඉන්නවා, අකිල ඉන්නවා, වැඩක් කරපු මිනිස්සු අනාගතේ පක්ෂය ඇත්තටම බාර අරගෙන පක්ෂය ගොඩනගන්න පුළුවන් හැකියාවක් තියෙන කට්ටි ඉඳිද්දි මේ අවුරුදු 80කට කිට්ටු වෙච්ච පුද්ගලයා බලලෝභීත්වයත් එක්කින්දම മന്ത്രി ධුරය ලබා ගත්තා. ඔබ දන්නවා රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට 77 පත් වෙච්ච දවස ඉඳන් අද වෙනකන්
किसीम अवस्था निकंग पिटुपास पेलिए मंत्री वर की इंदे युमा विदेश नियोज्य अमति दूर बनी हेम अवस्था इको कैबिनेट अमेको विपक्ष नायक इको आगमे मे तनुर हेमदाम पत्ला युमा पार्लमेंट पत्ना पस युमाट किसीम पिटुपास मंत्री वर की वैडिय पिटुपास मंत्री के नीर एत्र वैडिय पार्लमेंट आवेदन वसल युमा मंत्री दूर लागत पलवनी नवता लुक तनुटी देवनी कुहमद सामग्री जन बाल कड़ा हिते याट हिते पुदुमाकार वैरियनो मे सजित प्रेमदास सह सामग्री जन बाल वेगे हदागत मे अपे खंड मतमा अदरत्ताने एक्सजाति पक्षे दिखट खेड अपिकला एक्सजाति पक्षे दिखट खेड अपिने एक्सजाति पक्षे अने पाक्षिक अने नती अवस्थावक तना खदे सामग्री जन बाल वेगे अभी नेतंगेम रणिल राजपक्ष विसिंग अणु हतर मेता कल्पना कल बल महिंद राजपक्ष दयासी जोनस्टन हेम के नाम दंग इन बांधुल गुणवर्धन मे सीर नाम इसे एक्सजाधिक पक्ष हिटपु कट्टी एक्सजाधिक पक्ष वेडाकर नैतिकर गे ඔය රනිල් රාජපක්ෂගේ තියෙන ඔය බල තණ්හාවයි කිසි කෙනෙක්ට අවස්ථාවක් නොදීමයි ඔය කාරණා කීපේ හින්දා. ඉතින් ඒ හින්දා ඒ අනුව ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ කඩාවැටෙනවා නම් 1997 ඉඳන් අද වෙනකොට ඇත්තටම දැන් බලන්නේ ඉන්නේ අතේ ඇඟිලි ගාන්නටත් වඩා අඩු පිරිසක් තමයි ප්‍රධාන අපිට මතක හිටින මූණවල් ටික තියෙන්නේ. රනිල් රාජපක්ෂ එතකොට මේ පාලිත රංගේ බණ්ඩාර එතකොට අකිල සාගර ඒ වගේ පාර්ලිමේන්තු නියෝජනය කරපු කට්ටියකින් 10 දිනකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි දැන් එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට ක්‍රියාකාරී වෙන්නේ. මේ තත්ත්වෙ වැට්ටුවේ වෙන කවුරුත් රනිල් රාජපක්ෂ. එතකොට එක්සත් ජාතික පාක්ෂිකයන්ට යන්න තැනක්. ඇත්තරම රැකවරණයක් අවශ්‍ය, හොඳ නායකත්වයක් අවශ්‍ය වෙලාවක සමගි ජන බලවේග හදපු එකෙන් තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ 90%ක් කට්ටියට හැකියාව ලැබුණේ එතනට එක්කහු වෙන්න. ඒ අනුව තමයි අද අයාලේ යන්න තිබ්බ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් කියලා සමගි ජන බලවේගයේ අපි හදාගෙන මේ ගම් මට්ටමේ බිම් මට්ටමේ අපි මේ වැඩ කටයුතු කරගෙන අපි හිමින් හිමින් මේ ගොඩ නගාගෙන යන්නේ නැවතත් කඩා වැටිච්ච එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික කට්ටිය අලුත් කට්ටිය මේ ඔක්කොම එකතු කරගෙන අපි මේ යන්නේ. කෙසේ වෙතත් රනිල් රාජපක්ෂ මැතිතුමාට ලොකු තරහක් තියෙනවා දැන් මේ සමගි ජන බලවේගයේ හැදුවන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට ආසනයක්වත් නැතිවීම ගැන. ඒ හින්දා එතුමාගේ ඒ කාරණා දෙක දින එකක් තනතුරක් ලබා ගැනීම ලොකු තැනකට ලොකු තනතුරක් ලබා ගැනීම අනිකේ සමගි ජන බලවේගයේ කඩ කැඩීම. එතන මේ සියලු කාරණාත් එක්ක දැන් වර්තමාන වෙනකොට රනිල් රාජපක්ෂ කිසිම කොන්දේසියක් නැතුව ඔබට මතකයි අරගල බිමේ ඉන්න තරුණ තරුණියන් පිරිසේ සියලු දෙනාම මොකද්ද කිව්වේ කොන්දේසියක් දැම්මා. කොන්දේසි කීපයක් දැම්මා. එකක් තමයි අග්‍රාමාත්‍ය ධූරේ ලබා ගන්න පුද්ගලයා අනිවාර්යෙන් ජනාධිපති අයින් වෙන්න ඕනේ. ජනාධිපති එක්ක අයින් වෙන කාල සීමාවක් දෙන්න ඕනේ. එතකොට සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න ඕනේ. ඉදිරියේදී විවස්ථා සංශෝධනයක් එක්ක ජනාධිපති ධූරේ අහෝසි කරන්න මේ වගේ කාරණා එක්ක සමගි ජන බලවේගෙත් ඒ කාරණා වලට සමාන ඒ කාරණා වලට එකඟ කාරණා කීපයක් තමයි ඉදිරිපත් කරේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාට ඒ කොන්දේසි එක්කවත් කැමති වෙන්න හැකියාව ලැබුණේ නැහැ. එතුමත් බලපෙරේද කමට එතුමා කිසිම කොන්දේසියක් නැති රනිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරේ දුන්නා. ඒ රනිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරේ දීපු දවසින්දන් තමයි අරගලය ගෝඨ ගෙදර යන්නේ එක වෙනස් වෙලා ගෝඨ රනිල් දෙන්නම ගෙදර යන්න කියන තේමා පාටය පටන් ගත්තේ. ඒ අනුව ගෝඨ අබේ රාජපක්ෂ පහුගිය ජූලි 9 වෙනිදා වෙච්ච සිද්ධියත් එක්ක 14 වෙනිදා ලියුමක් බාර දීලා දැන් අයින් වෙලා තියෙනවා. දැන් රනිල් රාජපක්ෂ වැඩ බලන ජනාධිපතිට කිසිම විදියකින් ජනතාවගේ ජනතාවගේ මැන්ඩේට් එකක් එහෙම නැත්නම් ජනතාවගේ මතය එතුමට නැහැ. මේ වර්තමානයේ මේ වැඩ බලන ජනාධිපතිය තියා කිසිම තනතුරක් දරන්නේ ඔබ කල්පනා කරලා බලන්න පුහට්ටුවට තමයි වැඩිම ආසන ප්‍රමාණයක් තියෙන්නේ. ඊළඟට ආසන ප්‍රමාණය තියෙන්නේ සමගි ජන බලවේගයට. එතකොට වර්තමානයේ එක ආසනයක් කේත් නැෂනල් ලිස්ට් එකකින් හම්බ වෙච්ච ජාතික ලයිස්තුවෙන් හම්බ වෙච්ච එක ආසනයක් විතරක් තියාගෙන මේ රනිල් රාජපක්ෂ මුළු රටම දැන් රටේම ඉන්න මුළු පාර්ලිමේන්තුවම මුළු රටම අද පාලනය කරන තත්ත්වයට පත් වෙලා ඒකත් බලේ. දැන් මේ පාර්ලිමේන්තුව විකෘතිය. මේ පාර්ලිමේන්තුව ඇතුලේ මහ පොළොවේ තියෙන ජනමතය නැහැ. ඒක පැහැදිලි. එහෙනම් පාර්ලිමේන්තුව ඇතුලේ ඔය පොහොට්ටුවට සහයෝගය දීපු මන්ත්‍රීවරු ඇමතිවරු අද වෙනකොට රනිල් රාජපක්ෂට ඡන්දයක් ලබා දෙනවා කියලා කියන්නෙම
මේ රාජපක්ෂගේම අවතාරයක් කියන එක. ඒ කියන්නේ පාලි දැන් මම දැක්කා මම කියන හදන රනිල් රාජපක්ෂ විසින් මේ වර්තමානයේ කොයි විදිහටද මේ මාධ්‍ය මේ ජනතාව කොයි විදිහටද මේ ඉතාමත් හීන නූලෙන් මේ මර්ධනය කරන්න කියලා. දැන් මේ මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාල හරහා යනවා මේ රනිල්ට ඡන්දෙ දීලා නිගෙදට එන්න එපා කියලා. ඒක මේ සාමාන්‍ය පුරවැසියන් නිකන් පෝස්ට් හදාලා දානවා. මේක ගැන විමර්ශනයක් කරන්න කියලා මේ වෙනකොට වැඩපළන ජනාධිපති ආරක්ෂක අංශ වලට නියෝගයක් දීලා තියෙනවා. එතකොට අඩුම ගානේ තමුන්ට කැමති මතයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කරන්නවත් බැරි තත්ත්වයකට උදාලා මේ මේ දැන් මෙතන උනේ වෙන මුකුත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මර්ධනය කරන ජනාධිපති කෙනෙක් විදිහට අපි සියලු දෙනා දැනගෙන හිටියා ආරක්ෂක ලේකම් ධූරය දරන කාලේ ඉඳන්. හැබැයි එතුමාට මේක කන්ට්‍රෝල් කරන්න දැන් මෙතුමේ දරුණු ජනතා අරගලය කන්ට්‍රෝල් කරන එක ඔහුගේ අතින් ගිලිහුණා. ඒක ඔහුගේ නිවස ඉස්සරහට මිරිහාන නිවස ඉස්සරහට ගියා. ඒකද ඊට පස්සේ එතන ලොකු කලබකෑනියක් වුණා. ඊළඟට එක දිගට මේ තියෙන අරගල ඔක්කොමත් එක්ක එතුමට ඒක කන්ට්‍රෝල් කරන එක අතින් ගිලිහිලා ගියා. අත්‍තරම කියනවනම් ඔය ජනාධිපතිගේ නිවස ඉස්සරහට කාන්තාව පිරිසක් එක්ක අපි ගියායින් පස්සේ එතරදී ඒ කිසිම එතරම් අපි කිසිම නීතියට විරෝධී දෙයක් කරපු නැති හින්දා අපි අත්අඩංගුවට ගන්න බැරි නෑ. හැබැයි අපි අත්අඩංගුවට නොගත්තයි කියලා ඔය ඉන්න සමහර අගමාත්‍යවරු ජනාධිපතිට බැල්ලා තිබ්බා. ඒ කියන්නේ මම ජනාධිපතිලා හිටියානම් ඔය ගෑනුන්ගේ මූණට ඇසිඩ් ගහනවා කියලා සමහර කට්ටිය කියලා තිබ්බා. එතකොට මේ එක සැරින් ඔය ගෑනුන්ව අත්අඩංගුවට ගත්තනම් ආයේ මෙච්චර මේක දුර දිග යන්නේ නැහැ නේ කියලා සමහරක් කැමැතිවරු කියලා තිබ්බා. හැබැයි එතනදී හැම කෙනාම ජනාධිපතිට බැල්ලා තමයි තියෙන්නේ. මෙයා මේ කොන්දපන් නැතුව මේ කරන වැඩ වලින් කවදා හරි දවසක අපිටත් ඕකමයි වෙන්නේ කියලා. ඇත්තටම ඒකේ ප්‍රතිඵලයක් විදිහට ටික කාලයක් යනකොට ජනතාව එළියට බහලා අවසානයේ සියලු මැති ඇමතිවරුන්ගේ එක නම් ඇත්තටම මැයිනම් වෙනදා වෙච්ච සිදුවීමත් එක්ක ජනතාවගේ ප්‍රචණ්ඩත්වය ජන මේ මහින්ද රාජපක්ෂ ඇතුලේ පිරිස කරපු වැඩත් එක්ක තමයි ජනතාවගේ ප්‍රචණ්ඩත්වය ඇවිලුනේ. හැබැයි ඒ විදිහටම මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ නිවෙස් ඉස්සරහට ජනතාව යන තත්ත්වයට පත් වුණා. ඉතින් ඔය ප්‍රශ්නෙත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මේක කන්ට්‍රෝල් කරන්න බැරි වුණාට පස්සේ දැන් නැවතත් ඒ ගෝඨාභය රාජපක්ෂට කරන්න බැරි වෙච්ච දේ. ඒ කියන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ තිබ්බ ඒ දරුණු தත්ත්වය. ඒ කියන්නේ ඔය බයියෝ කියන කට්ටියට ඔය පොහොට්ටුවේ ඉන්න උදවියට ආමන්ත්‍රණය කරන භාෂාව තමයි රනිල් රාජපක්ෂ දැන් මේ වෙලාවේ කරගෙන යන්නේ. මේ භාෂාවෙන් තමයි ඔය ආමන්ත්‍රණය කරන්නේ. හොඳ උදාහරණයක් කවදාද දැකලා තියෙනවද? කොයිහරි තැනක මේ ගැටුමකදී තුවාල වෙච්ච කට්ටියව ආරක්ෂක නිලධාරින්ව මේ ඉතිහාසයේ කවදා රනිල් රාජපක්ෂ බලන්න කියපු අවස්ථාවක් දැකලා තියෙනවද ඔයගොල්ලන් කවුරු? කිසිම දවසක මම නම් හිතන්නේ ඔහු තමුන්ගෙන ඇරෙන්න වෙන කෙනෙක් ගැන එහෙම ඔහු කවදාත් මළගෙයකටවත් යන කෙනෙක් නෙවෙයි. ඔහු සාම්ප්‍රදායික දේශපාලඥයෙක් විදිහට වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒතර අපි දැකලා තියෙන යුද්ධ කාලේ මහින්ද රාජපක්ෂ යුද හමුදාවේ කකුල් කඩාගත්ත තුවක්කුවෙන් වෙඩි වැදිච්ච එතකොට තුවාල වෙච්ච උදවිය හමුදාවේ නිලධාරීන්ව බලන්න යනවා. හැබැයි ඔබ කවදාවත් ඒ විදිහේ ඒ භාෂාව රනිල් වික්‍රමසිංහ වික්‍රමසිංහ කාලේ ආමන්ත්‍රණය කරනවා අපි දැකලා නැහැ. දැන් රනිල් රාජපක්ෂ වුණාට පස්සේ පළවෙනිම වැඩ බලන ජනාධිපති විදිහට පළවෙනිම කරේ මොකක්ද? මහා ජනතාවත් එක්ක ගැටිච්ච අර නිලධාරීන්ව ගිහින් පළවෙනිට හම්බුණා. ඒ ආමන්ත්‍රණය කරන්නේ බයියොන්ට. ඒ රනිල් රාජපක්ෂ ආමන්ත්‍රණය කරන්නේ මේ රටේ ඉන්න පොහොට්ටු කණ්ඩායමට. ඒ තමයි ඔහුගේ අරමුණ. මොකද දැන් ඔහුට ඇත්තටම ඔහුගේ ජනපදන මන්නේ නැහනේ. ඔහු අල්ලගන්නේ පොහොට්ටු කණ්ඩායම. ඒකනේ ඒ පළවෙනි එක. ඊළඟට ඔහු ආපු ගමන් මොකද්ද කිව්වේ? විවස්ථානුකූලව වැඩ කරනවා. පළවෙනියට ගෙවල් නැති වෙච්ච මන්ත්‍රීවරුන්ට ගෙවල් ටික ලබා දෙනවා. හරිද? එතකොට මේ පළවෙනි එක. ඔහු ආපු ගමන් අරගලයේ ඉතාමත් අරගල භූමියේදී ඉතාමත් පහලින් හෙලිකොප්ටර් යානාවලින් අරගල භූමිය සැරිසරන්න ගත්තා. ඒ බයියොන්ට තමයි ඔහු ඒ ආමන්ත්‍රණය කරන්නේ. ඒ අරගල භූමිය හෙලිකොප්ටරින් ඒ වටයක් යන එක පණිවිඩයක් දෙනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට. අද දැන් මං ආවා, මං උඹලා ආරක්ෂා කරනවා. මෙච්චර කාලයක් ගෝඨාභය රාජපක්ෂට කරන්න බැරි වුණා. හැබැයි මට විතරයි හැකියාව ලැබුණේ අඩුම ගානේ අරගල භූමිය හෙලිකොප්ටරයක් හරියවන්න. ඒකර මට මේ වගේ හැකියාවක් තිබුණ මුල මම විශ්වාස කරපල්ලා කියන ඒ පණිවිඩය තමයි එතන දුන්නේ. ඊළඟට දැන් මේ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම, ඒ කියන්නේ ඔය පොහොට්ටු කණ්ඩායම, රාජපක්ෂ කණ්ඩායම පොහොට්ටුවේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. දැන් රනිල් රාජපක්ෂ ආවට පස්සේ නැවත ගෙවල් ටික හම්බ වෙයි,
වන්දිටික ගෙවල් හදන්න වන්දිටික හම්බ වෙනවා. ඊළඟට අනික් කාරණා මේ සියලු දෙනාගේම හිතවල තියෙනවා තමුන්ගේ ගෙවල් ගිනි තියන්න ආපු කට්ටියව අතරංගුවට අරගන්න එකම හැකියාව තියෙන්නේ. ඒ කට්ටියවට ඒ කට්ටිය දඬුවම් දෙන්න පුළුවන් වෙන්නේ රනිල් රාජපක්ෂ ආවොත් විතරයි කියලා. ඒ කාරණාවත් එතුමාට තේ පොරොන්දු වෙලා තියෙනවානේ. එතුමා ඒ සියලු දෙනාට දඬුවම් දෙන බවත් දැන් වෙනකොට පොරොන්දු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෙවල් ඉස්සරහට ගියයි තේ එතුමාගේ ගේත් ගිනි ගත්තානේ. එතකොට ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට මේ සෑම ගමකම ඔය දැන් ගෙවල් ගිනි තියන්නේ ගියේ කවුද කියන එක ඇත්තටම තාම අපි දන්නේ නැහැ. හැබැයි සෑම ගමකම ඒ පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීට විරුද්ධව වැඩ කටයුතු කරන චරිත දෙක කීපයක් තියෙනවා. එතකොට මේ පැහැදිලිවම පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රී අර චරිත කීපය තමයි සාක්ෂි විදිහට දෙන්නේ. මෙන්න මේගොල්ල ගැන තමයි මට සැක තියෙන්නේ කියලා. එතකොට එහෙම මේ ගමේ ඇතුලේ මන්ත්‍රීවරයාට තියෙන අර බලපෑම් කරන කීප දෙනාව හිමින් සැරේ මර්ධනය වෙනවා. මේක කරන කාරණා ඔක්කොම ඉදිරියේදී සිද්ධ වෙන දේවල්. මොකද අපි පැහැදිලිවම කියනවා වර්තමාන වැඩ බලන ජනාධිපතිතුමා මේ ඇවිල්ලා තියෙන්නේ රටට ආදරේදවත් මිනිසුන්ට ආදරවත් නෙවෙයි එකක් දැන් එතුමා හරි රදල ගති තියෙන කෙනෙක්. එතුමාට පළවෙනියටම ගොඩාක්ම පිටරිදු නිසා තරහ ගියේ අපි කාන්තාව පිරිසක් එතුමාගේ ගේ ඉස්සරහට ගිහලා කෑ ගහපු එකට. ඒ කෑ ගැහුවු එකත් එක්ක එදා අපිට ආපු තර්ජන අපිට මේ එක්සත් ජාතික පක්ෂය ඉතුරු වෙලා ඉන්න ඔය දෙතුන් දෙනෙක් කෑ ගහපු විදිහ අපිට කියපු දේවල් අපිට මේ අපිව කොහොමද මර්ධනය කරන්න ලෑස්තිලා හිටියේ කතන්දර ඔක්කොම අපි දැනගෙන තමයි දැන් ගියේ. අනුව 200කට 300කට වඩා පොලිසිය පිරිසක් අපිට මතක ඇති අපිව මර්ධනය කරන්න හිටියා. එතන ඒ තමයි එතුමාට තරහ ගිහම වලිනී කාරණාව. එතුමාට හරියට තරහ යනවා එතුමාගේ නිවෙස් ඉස්සරහට ඇවිල්ලා ඔහු කෑ ගහනවා. රදල මිනිස්සුනේ. يعني එහෙම ගති තියෙන කට්ටිය ජනතාව සාමාන්‍ය ජනතාව තමුන්ගේ නිවෙස් ඉස්සරහට ඇවිල්ලා තමුන්ගෙන් ප්‍රශ්න කරනවාට කොටින්ම කියනවා නම් ඔබ බලන්නකෝ රනිල් රාජපක්ෂ මහත්තයා ගෝ හරි සාමාන්‍ය දැනගෙන කිහිලා වුණත් මිනිස්සු ළඟට එනකොට ඉක්මනට අර ටිකක් බය වෙනවා. ඒක ඕන තරම් ওই ෆුටේජස් වල ඔබ දැකලා ඇති එහෙම තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් ඇවිල්ලා ළඟටලා කතා කරනකොට එතුමා ගැස්සිලා පිටිපස්සට යනවා. එතුමා සාමාන්‍ය මිනිස්සු එක්ක කන්ෆ්‍රන්ටේෂන් එක එහෙම නැත්නම් මූණට මූණ කතා කරන්නේ අකමැත්තක් දක්වන පුද්ගලයෙක්. ඉතින් එහෙම තත්ත්වයකදී ගේ ඉස්සරහට ගියාම යාට තරහ ගියා. එතනින් එහාට අර සිරසේ මාධ්‍ය වේදීන්ට කරපු ප්‍රහාරයත් එක්ක මුළු ජනතාවම ඇත්තටම ඇවිස්සුණා. මොකද මේ මාධ්‍ය වේදීන්ට කිසිම හේතුවක් නැතුව ලයිව් එක යන වෙලාවේ මාධ්‍ය වේදීන්ට ගහපු එකත් එක්ක ඒ අනුව තමයි ජනතාව එතනට ඇවිල්ලා මේ විදිහට ප්‍රචණ්ඩකාරී විදිහට ඇතුළේ නැත්තම් කිසිම කෙනෙක් එතුමාගේ නිවස ඇතුළට යන්න දැඟලුවේ නැහැ. එතන හැමෝම නිවස ඉස්සරහට මම දන්න තොරතුරු අනුව නිවස ඉස්සරහට ඇවිල්ලා උද්ඝෝෂණය කරා පමණයි. කවුරුත් නිවස ඇතුළට ගිහලා ගිනි තියන ලෑස්ති වෙලා ප්ලෑන් කරලා තිබ්බේ ගන්න නෙවෙයි. හැබැයි ඒක දරුණු උනේ පැහැදිලිවම අර සිරසේ මාධ්‍ය වේදින්ට අර නිරායුධ මාධ්‍ය වේදින්ට ජනතාව ඉදිරියේදී පහර දුන්නා. ඊපස් ජනතාව කුපිත වුණා. ඒක තමුම්ම කරගත්තේ දෙයක්. ඒතොර ඒ අනුව දැන් වර්තමානයේ දැන් පාර්ලිමේන්තු ඉස්සරහ කරපු උද්ඝෝෂණයේදී ඒක निराකරණය කරන්න ප්‍රචණ්ඩත්වයක් නැතුව ඒක निराකරණය කරන්න ඉදිරිපත් වෙච්ච යුද හමුදාවේ සමාජිකෙක් දැන් වෙනකොට මං හිතන්නේ ඔහුව මේ මාරු කළා තියෙනවා. එතකොට මම තව මේ තොරතුරු මල් ළඟ තියෙනවා. ඔබට මතක ඇති අප්‍රේල් 7 හෝ 8 ශිරන්ති රාජපක්ෂ වගේ පිරිසක් තිරු නඩේෂන් වගේ පිරිසක් ගියා පිටරට මහින්ද සිංගප්පූ යනකොට එතන හිටපු ඒ පින්තූර එළියට ගියා. ඒ පින්තූර එළියට යනකොට ඇත්තටම එළියට ගිහින් තිබි CCTV කැමරා වලින් කවුරු හරි ගත්ත පින්තූර. හැබැයි එතන වැඩ කරගෙන හිටපු ගුවන් හමුදාවේ මේ බුද්ධි අංශයේ ළමයි දෙන්නෙක්ව ඔවුන්ගේ ෆෝන් අරගෙන පස්සේ තොරතුරු හොයලා බලනකොට ඒ ළමයින්ගේ අතින් නෙවෙයි මේ පින්තූරය එකට කිඳිනේ. හැබැයි එතකොට ඒ ළමයිව දැන් මේ වෙනකොට මුලතිව් වලට මාරු කරලා තියෙනවා. ඒ වගේ මේ නීතියට කියන්නේ රාජ්‍යයට අවශ්‍ය විදිහට වැඩ කරන්නේ නැතුව ජනතාවත් එක්ක ඉන්න නිලධාරීන්ව අද වෙනකොට නොයෙකුත් තැන් වලට මාරු කරලා තියෙනවා. ඒ හින්දා මම මේ වෙලාවේ ගුවන් හමුදාපතිගෙන් ඉල්ලා සිටින ඔබතුමා මේ මම මේ කියපු කාරණාව පිළිබඳව හොඳටම දන්නවා. කරුණාකරලා අර බුද්ධ්‍යංශයේ හිටපු ඒ ළමයි දෙන්නව කිසිම හේතුවක් නැතුව මාරු කරලා තියෙන්නේ. මොකද CCTV වල පේනවා තිරු නඩේෂන්ලා අපිට මතක ඇති අප්‍රේල් මාසේ 7 හෝ 8 වුන් ගියා පිටරට. ඒ යන පින්තූර CCTV වලින් දැකලා ඒක සමාජ මාධ්‍ය වලට මුදාහැරියයි කියලා අර ළමයි දෙන්නව මාරු කරලා තියෙනවා කිසිම හේතුවක් නැතුව. බලන්නකොට ඒ ළමයි දෙන්නගෙන් ඒ නිලධාරී දෙන්නගේ අතින් වෙච්ච සිදුවීමක් නෙවෙයි මේක. ඒක CCTV ඔපරේටර් එක ෆොටෝ එක ගහලා තමයි සමාජ මාධ්‍ය වලට යවලා තියෙන්නේ. ඉතින් දැන් පරීක්ෂණයක් කළා පරීක්ෂණෙන් ඔප්පු වෙලා තියෙද්දි තාමත් මේ ගුවන් හමුදාවේ ළමයි දෙන්නෙක්ව යාපෝස් එකේ ළමයි දෙන්නෙක්ව තාමත් මාරු කරලා තියෙනවා. ඔය වගේ කාරණා කීපයක් තියෙනවා. අර ජනතාවත් එක්ක හිටගෙන ඉන්න නිලධාරීන්වට නීතිය ක්‍රියාත්මක කිරීමත්
राज्य कीट गणार उसावीन दील वाल ओन लंगट गणना मे मे वर्तमान मे वेडबंड जनाधिपति सह मे मुल आंड कटोर मेन दैंग अभी दैंग अद अरगल खरुआन गोल फेस अरगल अरगल खरुआन सजी प्रेमदास विपक्ष नायक हमला उत्तम दीर्घ साकर ओन गेम अत मेक ओन की अने रणिल राजपक्ष कोटाबे राजपक्ष आईंकरा दैन रणिल राजपक्ष अने वारे आई वेडो विसीवेद बेरीवेला ओह जनाधिपति दूर अट जम की चंदे कि पत्न मेतनी तव दरुण विद्यट मे अरगले वेवेन मम्मी अड़ी मैं ओन प्रश्न जीनगर जनाधिपति सजिद अनूरध तवाने ओन ओन जनता विसी अरगल भूमि दीलतीम याम वेड़ पिली वाल तमंगी पक्ष कथाकल आंड उत्ते कथाकल करवा क्रियात्मक ओन कराने भाई मे वेड पिली वाला वर्तमान आंड मे वर्तमान आंडे अंड बैक ओन तदबल प्रकाश करना अनेत मिसल की महा महापोल जनता मत ने वे पार्लमें जनता कौर कैमती ने रणिल राजपक्ष जनाधिपति हे भाई पार्लमें वेतुले पोजन पेर दफीत मे राजपक्ष पास दें गोटा भी राजपक्ष राजपक्ष खाले इवर आने तव राजपक्ष पार्लमें नाम निपुण रणवक इन शशेन्द्र इन इति मे मे एवक बसीर राजपक्ष के अवतारे ताम वेडकर बसीर राजपक्ष अवश्य विधि काटो सीआर सिद्धवें इतकोटे मे राजपक्ष इक्कीने देने कई पली अट ताम मुलु राजपक्ष परपुरम अयंकर त्विताई मेकिंग गैलरी मतनेरपतल राजपक्ष पौले अरंग हदागत पुता रणिल राजपक्ष तीन इतने मे रणिल राजपक्ष के कट्यूत एक् इदिरी राजपक्ष वरुण गे मे खाले अवसान के अपने हिता इदिरी राज अभी देशीय विशिभाम ओण नैकिल अटे मिनी देशीय विशिभाम ओण नैकिल की अमी तीरने पुलवा देशीय विशिपहें अत्र ओण कौद की अनागते पेहदील जनमत विरुद्ध रणिल राजपक्ष चांद दिन कट्टी अणु तीरने रटे मिनीसुट रटे मिनीसुंगे मत मेट अदाल रटे मिनीसुंगे मत अनुगमने कौद की इतने मम विशेष पार्लमें मंत्री वरुंगे इलासो मेवेला लंग बला दुर बलांड उबगे अनागत देश पालने हेमदेम राधापाव तिन्े दंग वर्तमान तीन अणु वर्तमान गेम रटे जनता अनागते कोई विधि पार्लमें पत्करा अने मे विलावे रणिल राजपक्ष मे सर्वपाक्षिक आंडोकर मोखरी हदला मे वर्तमान तीन रटे तत्व इकमंट पुलवांग इकमंट मे 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 निराकरण इलाक चांदे आने पेहदली रणिल राजपक्ष चांदे आने वृद्ध दिखा दिखा मार तमंग खाली वर इक पेहदली जनमत आखने इकमेंट चंदे आने लगे पोद जन पेर मुने कट वर्तमान जनमत हिंदा ओंटे जनमत हदागे मे विद्य मे मे तपे अनवा हिंद चंदे आने अभी बलापुर इकमेंट चंदे आखने इधे हिंद जनता बलापुर इकमेंट मे प्रश्न की विस्तार अलू देशीय विशिपारी तम परण देशीय विशिपारी तम कमी विधि पार्लमें मेनस्कर इधर पार्लमेंट मेतना एक वैडिकाल एंड खाली भाई वेन्नी ने रणिल राजपक्ष के मेतीन मे बाले तेक्के मे पालने तेक् इतने मे सीएल कारण मम वर्तमान प्रजातंत्रवादी कटिंग वितरकन जनाधिपति की अमती जनता मर्दने ओब तो मेक मे ओब तुम्हारा समस्या असू गणा करपू देवाद मुकद मे सोशल मीडिया तीन मेता मत बारपात विधि अट जनता सीरदे अरगने हिंद ओब तुम्हारा हितने विधि पालने कुब तुम करगने विधि अने मे राजपक्ष वरुण कुहुमत जात्यांतर विरुद्ध उन्े वगे हा सामान इन्े आलोटी का नतीवेनो जात्यांतर ओब मे विधि अट विवस्थावट विरोधी उबगे पत्ती मम विवस्थावट विरोधी एकड़म कदा नड़ कोई विधि वेडकाटी बलागम सामान्य ओन के मंत्री दूरे लाग दवा सताक नमदे नोने वागे नम दवा सताक दीला हिंद मे 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 कारण काफी बलम कुहमद मंत्री दूरे पवा युवस्ताव विरोधी की अनेकनोत्तेमट जनाधिपति दूरे दरअन बेहिंद अभी इलासीट वर्तमान रट इलेन दे मेक मे गोटाबे राजपक्ष
පැනලා යන්න විතරයි හම්බ වුනේ. හැබැයි ඔබතුමා හිටියොත් මේ විදිහට රට අනිවාර්යෙන් ලේවිලක් වෙන එක නවත්තන්න බෑ. මොකද ඔබතුමා අතරින්නෙත් නැහැ වැඩේ. පැහැදිලිවම පේනවනේ මේ කරන මර්ධනයත් එක්ක ජනතාවට ඉදිරියේදී තුවක්කුව එල්ල වෙනවා කියන එක. අපිට දැන් දැන් පේනවා. දැන් කොයි විදිහට පලි ගන්න පටන් ගන්න තියෙන කියලා පැහැදිලිව පේනවා. ඉතින් ඒ හින්දා මේක ගොඩ ගන්න නම් අනිවාර්යෙන් ජනතාව කැමති නායකයෝ ටිකක් පත් කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්කරගෙන මේ තියෙන අඩුම ගන්න මේ පොලින් ටිකවත් නැවත ජනතාවට සාමාන්‍ය විදිහට 2019 ට කලින් ජීවත් වෙච්ච විදිහට ජීවත් වෙන දෙනුන් දැන් බලන්න හොඳම උදාහරණේ රනිල් රාජපක්ස ආවා විතරයි මේ කොහෙවත් හිටපු අර්ජුන ඇලෝසියස් CNN එකේ ඉන්ටර්විව් දෙනවා මේ හැංගිලා හිටපු අර්ජුන ඇලෝසියස් මේ අර්ජුන ඇලෝසියස් නේ කවුද මේ මොන මහේන්ද්‍රන්ද අර පල් හොරා මොකද ඒක කියනවා අර්ජුන මහේන්ද්‍ර මේ මහා බැංකුව කැටුවේ දැන් ඒ දවස්වල අපි මේ යහපාලනය කියලා ආණ්ඩුවක් අරගෙන අපි ලස්සන වැටික් කරන් යනකොට ඒක කෑවේ කවුද ඔය මේ අර්ජුන මහේන්ද්‍ර කියන අදටත් ඒ මේ මහා බැංකු හොරු කියලා නිකන් යන ගමන් පාරේ අපිටත් අහන්න වෙලා තියෙන්නේ මේ මේගොල්ලන්ගේ තිබ්බ ඒ 2015 කරපු වැරදි නිසා අපි ඒවලට විරුද්ධව කතා කරා ඒ නිසා තමයි අපිට තරහ වෙන්න මූලික හේතු උනේ හැබැයි 2015 ඉඳන් ඒ ලස්සනට කරගෙන තිබ්බ වැඩේ පළවෙනිම කෑවේ කවුද රනිල් වික්‍රමසිංහයි මේ අර්ජුන මහේන්ද්‍රනි දැන් හිට කොහෙවත් නැති මිනිහාන දැන් CNN එකේ ඉන්ටර්විව් දෙනවා අන්නේ ලි බහැලා ඉතින් පැහැදිලිනේ දැන් දැන් මාද ඇත්තටම මාද වෙලා තියෙන මහ බැංකුව අධිපති කමිටුවේ ඔය මිනිස්සු දාගන්න එක විතරයි ඒකත් කරා හිට අනිත්. ඒ හින්දා මම ඉල්ලා සිටින්නේ මේ රටේ මිනිසුන්ට ඊට වඩා විවෘතව ඇස් දෙක අරින්න ඔය UMP එකේ දෙතුන් දිනක් ඔය කැම්පේන් කරා අනිත් එක දැන් බලන්න මන්ත්‍රීවරුන්ගේ ගාණ කීයද කියලා 1,300 ට 400 මන්ත්‍රීවරුන්ට ඔෆර්ස් එනවා. මේ අපේ මන්ත්‍රීවරු සමහරන්ටත් එන්න කියලා තියෙනවා. මේ සල්ලි වලට ඔය මේ සැරේ රනිල් රාජපක්ෂට ඡන්ද දෙනවනේ එක්ක සල්ලි අරගෙන ඒක හොඳට මතක තියාගන්න. එක්ක සල්ලි අරගෙන එක්ක ඇමතිකමක් දෙනවා කියන පොරොන්දුවට ඒ වගේ එහෙම නැත්තම් හිම රාජපක්ෂගේ උවමනා බලල්ලතක්. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ පොහොට්ටුවත් ඇත්තට මේ වෙලාවේ හිතන හිතන දේවල් කියනවා කට්ටියක් කියනවා රනිල් එක්ක ආවෙනවා කියලා කට්ටියක් ඩලස් එක්ක ආවෙනවා කියලා. මම අන්තිමටම කියන්න ඕනේ දැන් මේ පොහොට්ටුව වගේ කණ්ඩායමක් අපි මේ බාන්නේ කණ්ඩායම අතර මං කළා ගියපු විදිහ මේ නායකයෝ ටික ගෝඨාභය රාජපක්ෂ පිටරට ගියයින් පස්සේ කතානායකට මම හිතන්නේ දවස් 3ක් 4ක් යනකම් මේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා අන්තිමට බඩ යන්න ගියා මේ මනුස්සය ෆෝන් එක ආන්සර් කරන්න නැති හින්දා. ඒ කියන්නේ මනුස්සයාට ලූස් මෝෂන් හැදෙන තත්ත්වයට ආවා. මොකද ඇයි ෆෝන් එක ආන්සර් කළා කිලිව් මේ වන්නේ නැහැ. බාන අමාරු වෙන විදිහ අන්තිමට කතානායක මම මේ දුරෙන් අයින් වෙනවා කියන තත්ත්වයට පත් වෙනකම්ම ගෝඨාභය රාජපක්ෂ තැන් හොය හොය හිටියා හැංගෙන්න. ඊළඟ මහින්ද රාජපක්ෂ එක්ක කතා කිසිම තැනක කතාවක්වත් කරන්නේ මේ මිනිස්සු පැත්තටලා ඉන්න. බලන්න ලොකු ජනතාවක් එක්ක රට බේරගන්න නායකයා අපේ කණ්ඩායමේ නායකයා කියලා තන අඳිමුණ කණ්ඩායමේ මිනිස්සු CC කඩ යනකම් කිසිම නායකත්වය දෙන්න බැරි තත්ත්වෙට මේ රාජපක්ෂල පත් වෙච්ච විදිහින් හින්දා ඒ නිසා තමයි රනිල් රාජපක්ෂ මේ වැඩේ බාර අරන් තින්න අතට. රාජපක්ෂවරු හොයා ගන්න නැහැ. ඉතින් ඒගොල්ලගේ අරන් හදාගත්ත රනිල් රාජපක්ෂ දැන් ඔන්න ඒ කණ්ඩායමේ අනුගාමිකයන් ඒ පොහොට්ටු කණ්ඩායමේ වැඩේ බාර අරන් තිනවා. දැන් ඇත්තටම සිරිගොත නෙමෙයි එතුමා යන්නේ නෙළුම් මාවතට කියලා වැඩ පටන් ගන්න තියෙන්නේ. මම මේ වෙලාවේ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න රනිල් රාජපක්ෂ කරන්නේ මොකද්ද කියලා. මේ රනිල් රාජපක්ෂලත් මම කියන්නේ ඔබතුමාගේ දැන් මට ආරංචි ඉදිරියේ ස්වාමි දියණියක් කියලා දිනවා. කියන්නේ නෝනක් කියලා දුන්නේ නැහැ මේ වැඩේ අතහැලා දාන්න කියලා. ඒත් කියන්නේ ගහන්නේ. ඒ තියෙන බල පෙරේදකමත් එක්ක මේ රට ලේවිලක් කරන්න එපා කියන ඉල්ලීම මම කරන ගමන් ඔබතුමා උගතෙක් බුද්ධිමතෙක් මම හැමදාම කියන එක. ඔබතුමා කියවපු පොත් ටික 2500ක් පොත් තිබ්බ කිව්ව පුස්තකාලේ ගෙදර ඒ කියවපු එක පොතක් හරි එක පොතක හරි ඔබතුමා බුද්ධ ධර්මය දන්නවා ධර්මය බුදුරජාන් වහන්සේ දේශනා කර තියෙන ධර්මයේ ඇස් දෙක පියාගෙන දන්නවා කියලා කිව්ව හැබැයි ඒ එක පොතකවත් ඔබතුමාට අතහැරීම ගැන කිසිම තැනක කියලා දීලා නැහැ. ඒ අපහැරීම ගැන ඔබතුමා කොහෙවත් නැනක පොතක කියලා නැහැ. ඉතින් ඇත්තටම ඔච්චර පොත් කියවලත් ඒ දවස්වල මම හැමදාම කිව්වා එතුමා ඇවිදින පුස්තකාලයක්. හැබැයි ඔච්චර පොත් කියවලත් මේ වගේ බලපෙරේත මිනිස්සෙක් නම් බිහි වෙන්නේ මිනිසුන්ට දෙපාරක් හිතන්නව. ඉතින් මේ මිනිස්සු පොත් කියවල උගතෙක් වෙනවද නැත්නම් මේ හොඳ පුරුදු වෙලා හොඳ චරිතවත් මිනිස්සෙක් වෙනවද කියලා. ඉතින් ඒ හින්දා මම ওই ටික තමයි කියන්නේ බොහොම ස්තුතියි සිරු දෙනාට. ඉතින් ප්‍රශ්න කරන වෙලාවක් තියෙනවා. දැන් ඔබතුමිය තමයි ඉස්සරම් පටන් ගත්තේ මේ ජනතාව පෙළගැස්සීම කියොත් මම නිවැරදියි කියලා. ඔබතුමිය ගියා ජනාධිපති පෞද්ගලික නිවසට ළඟට ගිහිල්ලා උද්ඝෝෂණය කළා. ඊට පස්සේ ජනාධිපති ඉල නිවසට ගියා. ඊට පස්සේ අගමැතිතුමාගේ ඉල නිවසට ගිහිල්ලා. ඔබට දැන් දැනෙන්න මොන වගේ දේවල්ද? දැන් ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තු වෙලා තියෙන ඔබට දැනෙන්නේ කොයි වගේ දේවල්ද? දැන් ඇත්තටම මේ ආයෙ රනිල් රාජපක්ෂගේ ගෙයක් හොයාගන්න ඕනේ යන්න දැන් ගෙවල් නැහැ නේ මිනිහා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න නැත්නම් ආයෙ සරයක් ගිහිල්ලි ඉවර වෙලා කියනවා මේ වැඩේ කරන්න එපා කියලා. මම සතුටු වෙනවා අපි කරපු වල ප්‍රතිඵල තියෙනවා. හැබැයි අවසාන ප්‍රතිඵලයේ විය යුත්තේ රනිල් රාජපක්ෂට මේ රට
බාරදෙන එක නෙවෙයි. අවසාන ප්‍රතිඵලයේ විය යුත්තේ අපි කැමති චරිතත් නෙවෙයි. මිනිස්සු කැමති මිනිස්සුන්ට දෙන එක. මොකද අපේ හිතවලත් කැමති කැමති චරිත ඉන්නෝනේ. අපි ඕනෙත් නෑ. හැබැයි ජනතාව කැමති මිනිස්සයව තමයි මේ මේ ප්‍රධාන තනතුරකට පත් කරන්නේ. ඒ සඳහා ජනතාවට අවකාශය දෙනවා. දැන් මේ වෙලාවේ ඉතාමත් විකෘති තත්ත්වයක් පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන විකෘතිභාවයත් එක්ක රටේ ජනතාව ඉල්ලන්නේ වෙන දෙයක්. එහෙම තත්ත්වයක් තියෙනකොට මම කියන අවුරුදු වාර 6කට වැඩිය ලිහල බලපු මල්ලේ අය ඔබලා බලන්න දෙයක් නැහනේ. අපි දන්නවනේ රනිල් රාජපක්ෂ කියලා කියන්නේ කවුද කියන එක. එතුමාගේ අවුරුදු ගණනාවක් තිස්සේ එතුමා පාලනය කරලා තියෙනවා. එතුමා ආර්ථිකය ගැන දන්නවා කියනවා. එතුමා උගතේ බුද්ධිමතෙක් කියනවා. එතුමා එක් අගමැති වෙච්චම වාර කීපය හරියට බැලුවොත් එහෙම අද වෙනකොට මේක නං ඇමරිකාව වෙලා තියෙනවා. මේ සිස්ටම් එකේ ලොකු වෙනසකුත් කරන්න ඕනේ. ඉතින් ඒව ගැන කිසිම මේ එතුමාගේ එකම පරම වමනාව තමුන්ට බලය හදා ගැනීම පමණයි. මේ වාර කීපෙම අපි දැකලා තියෙන දේ හින්දා මේ කරන්නේත් ඒකම තමයි. ඇත්තටම එතුමාට ලස්සනට එතුමාගේ තියෙන ඔය ජාත්‍යන්තර සම්බන්ධතාව උගත්කමත් එක්ක එතුමාට ඔය UN එකේ හරි කොහේ හරි තැනක ඇත්තටම හොඳ තනතුරක් දරාගෙන ඉන්න පුළුවන්කම තියෙද්දි මේ රට තවදුරටත් මේ අගාධෙත් එක්ක එතුමා අවසානයේ යන්නේ රාජපක්ෂලටත් වඩා ඉතාමත් සවුත් වෙලා තමයි එතුමාට මේ දේශපාලන ගමන නවත්තන්න වෙන්නේ. ඒකෙන් එතුමා විතරක් නෙවෙයි නැති වෙන්නේ. ඔය අවුරුදු ගණනාවක් පරණ එක්සත් ජාතික පක්ෂෙත් විනාශ කරගෙනම තමයි එතන ඉන්න අයත් විනාශ කරගෙන තමයි එතුමාට මේ ගමන යන්න වෙන්නේ. එහෙනම් අපි වෙලා බලාගෙන ඉමු. මේ රටේ මිනිස්සු මේ අරගලේ නවත්තන එකක් නෑ. ඒ අරගලේ අවසාන ප්‍රතිඵලයේ විය යුත්තේ මම නම් කිසිසේත් ප්‍රචණ්ඩත්වයේ කියලා දේ අනුමත කරන්න. හැබැයි අවසාන ප්‍රතිඵලයේ විය යුත්තේ මේ රට නැවතත් බින්දුවේ ඉඳන් ගොඩ නැගී ඒ සඳහා අවශ්‍ය වාතාවරණයක් හදන්න. පැහැදිලි කිරීමක් කරනවාද මේ කිව්වේ දෙයක්ද? දැන් මේ වැඩබලන ජනාධිපතිතුමාට වස්තාවික අයිතියක් තියෙනවා ජනාධිපතිතුමාගේ රැඳී සිටින්න කියන කාරණේ කිව්වොත් එතකොට එතුමාගේ ආසනයත් අහිමි වෙන්න පුළුවන් කියලා නීතිමය තර්කයක් දෙන්න පුළුවන්. ඇත්තටම දැන් අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ නාගානන්ද කුටුතුමා මහතා විසින් නඩුවක් ගොනු කරලා තිබුණේ බලන්න සමට දැන් අද නඩුව කතා කරලා තියෙන්නේ. දැන් මේ වෙනකොට යනව ඇති. ඒකෙදි එතුමාගේ තර්කය තමයි මේ සාමාන්‍යයෙන් මට හරියටම වගන්තිය මතක නෑ 99 කියන විවස්ථාවේ කොටසේ වගන්තියක් තියෙනවා. ඒක 90 ඒක අපේ නාගානන්ද මහත්මයාගේ කුරුතු දැනගත්තා. දැන් තව ටිකකින් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවත් එක්ක දැනගන්න පුළුවන්. ඒකේ සිද්ධිය වෙන්නේ සාමාන්‍යයෙන් ඡන්දයක් ඉවර වෙලා දවස් 7ක් ඇතුළතදී ජාතික ලැයිස්තුවට අවශ්‍ය නාම ටික දෙන්න ඕනේ. ඒ මැතිවරණ කොමිසමට. ඉතින් මේ දවස් 7 පහු වෙලා තමයි මේගොල්ලෝ නම දීලා තියෙන්නේ. මේ ඒ වගේම තමයි දවස් මං හිතන්නේ ඔබට මට මතක විදිහට මාස 10ක් විතර කියන්නේ උදිරුන් දෙන්න. ඉතින් ඒ හින්දා අවුරුද්දකට සාහෙන කාලයක් ගියා. එතනදිම ඒක විවස්ථාවට විරෝධී කියලා තමයි එතුමත් එක්ක මම කතා කරනකොට කිව්වේ. මම මේ පිළිබඳව මුදම දෙය තමයි එතුමත් එක්ක පොඩ්ඩක් දැනුවත් වෙන එක. හැබැයි දැම්මම දන්න විදිහට ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ වෙලාවේ මේ පිළිබඳව නඩු කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඉදිරියේදී බලන්න පුළුවන් ඒකට මොකද්ද වෙන්නේ කියලා. දැන් එතකොට හරියට മന്ത്രി ධූරය දරන්න බැරි නම් කොහෙත්ම ජනාධිපති ධූරය දරන්න බැහැනේ. ඒ කාරණාව තමයි මට නාගානන්ද කුටුතුමා මහත්තයා විසින් ඊයේ කිව්වේ. දැන් අද වෙනකොට මේ නඩුවේදී මොකද්ද වෙන තීරණය කියලා මොකක්ද එක්ක මොකද මේ පහුගිය දවස් ටිකේම මේ නඩුව කැඳවලා තිනවා. පළවෙනි සැරේ රනිල් මහත්මයාගේ පැත්තෙන් කියලා තිනවා නෝටිස් හම්බෙලා නැහැ කියලා. ඊට පස්සේ නෝටිස් එක දීලා ඔක්කොම කරලා දැන් අද තමයි නඩුව කතා කරන්නේ. අද 18නේ. අද තමයි නඩුව කතා කරන්නේ. බලමු තව ටිකකින් ඒ පිළිබඳව තීරණයක්. දැන් මේ රජසවනායකව ඊට නිදහස් කරලා කියලා කියනවා මෙයා. ඒක ඔබතුමිට දකින්න කොහොමද? ඇත්තටම හොඳයි. ඒක මේ රංජන රාමනායක මැතිතුමාව මේ රනිල් වික්‍රමසිංහ නිසා අයින් කරනවා නෙමෙයි. ඒකට සජිත් ප්‍රේමදාසේ තනතුරට ආවත් අයින් කරනවා. මේ ඒකේ මේ ක්‍රෙඩිට් එක රනිල් රාජපක්ෂ ගන්න හැදුවට ජනාධිපති ධූරය කවුරු හරි දරණ කෙනා විසින් ජනාධිපති සමාවන්නේ දෙන්න ඕනේ. එතකොට මේ පහුගිය කාලය ඇතුළතදී මේ එතුමාව අයින් මේ ඕකට සමාව දෙන්න කියන කතන්දරේ සජිත් ප්‍රේමදාස මහත්මයා 10 වතාවකට වැඩි ගෝඨාභය රාජපක්ෂට කියලා තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ඒක කරේ නැහැ. හැබැයි රනිල් රාජපක්ෂ මේ වෙලාවේ ඒක කරනවා නම් ඉතාමත් හොඳයි. අපේ මිත්‍රයා. හැබැයි එයා ඒක කරන්නේ මේ මං කිව්වේ අර බයියොන්ට එයා ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ වැඩ දෙක තුනක් කරලා ඉවර වෙලා එයා සමාජයේ මතයක් හදනවා. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ මට ඇත්තටම hina යනම කාරණාව මේ මිනිස්සු මේ පොහොට්ටුවේ මිනිස්සු මේ මිනිහට නොකියපු දෙයක් තියනවාද? අපේ නායකය ඇවිල්ලානේ මිස්ටර් බීන් කිව්වා. ළමයි නෑ කිව්වා. මම මේව කියන්න හොඳ නෑ. හැබැයි මම මේ කියා මතක් කරලා දෙන්නේ. මේ මිනිස්යාගේ ලිංගිකත්වයට ගැහුවා. හරිද? පාර්ලිමේන්තුවේ නොකියපු දෙයක් නෑ.
දේශද්‍රෝහියා කිව්වා රට විකුණනවා කියලා කිව්වා සූට් බූට් ඇඳගෙන ඉන්න කළු කළු සුද්දා කිව්වා කියපු නැති දෙයක් නෑ දැන් බලන්න ඒ කියපු මිනිස්සුම දැන් මෙයාව උඩ තියාගෙන යන විදිය ඇත්තම විහිළුවට කාරණාවක් ඒ දවස්වල මේ මිනිස්යාට ඔය එක එක කැත විදිහට මේ 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 හරි කැතම විදිහට පෞද්ගලික දේවල් උත් අල්ලා ගන්නකොට අපි එයා වෙනුවෙන් කතා කරේ අපි ඒ වලට එදත් කතා කරන හැබැයි අදත් කතා කරනවා මනුස්සයෙක්ගේ ලිංගිකත්වය හෝ මනුස්සයෙක්ගේ තියෙන පෞද්ගලිකත්වය අරගෙන අදටත් රනිල් රාජපක්ෂට කවුරු හරි මොනවා හරි කියනවා අපි ඒවට දොස් කියනවා ඒත් මගේ දේශපාලනය නම් සීමාන්ත පෞද්ගලික ජීවිතය නෑ හැබැයි එහෙම කියපු ඔය ජොන්ස්ටන්ලා මොනවද නොකියුවේ රෝහිත අපේගුණවර්ධන මොනවද නොකියේ මතක විමල් වීරවංශලා මොනවද නොකියුවේ ඔය පාර්ලිමේන්තුවේ මේ තරම් අපහාස නිදලා නැතුවනේ පොදු ජන පෙරමුණේ මේ තරම් අපහාස නිදලා නැතුව කවුද මෙච්චර අපහාස කරලා කළා දැන් බලන්න ඒගොල්ලන්ගේ ගැලුම් කාර්ය වෙලා තියෙන විදිය ඉතින් මෙච්චර මේව තමයි මිනිස්සු පොඩ්ඩක් මතක් කරලා බලන්න ඕනේ මනුස්සයෙක්ගේ දේශපාලන ගහන එක වෙනම දෙයක් හැබැයි මේ මනුස්සයාව ඉවර කරේ ඉතාමත් දරුණු විදිහට පෞද්ගලිකව අපිට මතකයිනේ කියපු දේවල් එච්චර දේවල් කියලා දැන් ඒගොල්ලන්ගේ මේ මහින්ද රාජපක්ෂ වගේ චරිතයක් බවට දැන් රනිල් වික්‍රමසිංහව පත් කිරීමම ඒක හරි විහිළුවට කාරණාවක් කියන්නේ. ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මහා ලොකු සිංහලු සිංහලයා වගේ දියසෙන් කුමාරයා වගේ දිහා බලාගෙන හිටපු කෙනෙක්ව අර ඇමරිකාවේ බලල්ලක් කියපු මිස්ටර් බීන්ව දියසෙන් කුමාරයා කරා වගේ වැඩක් මේ දැන්. එහෙම ඒගොල්ලන් දැන් මිස්ටර් බීන්ව දියසෙන් කුමාරයා බවට පත් කළා. ඒක හරිම විහිළුසහගත වැඩක්. ඒකයි මම කියන්නේ මේ 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 තියෙන මේ මේ දේශපාලන තත්ත්වය පිළිබඳ රටේ බහුතරයක් ජනතාව තේරුම් ගන්න ඕනේ. අපිට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. මම හැබැයි ඇත්තටම ඉදිරියේදී ওই අරගලයේ ජනතාව දියත් කරන අරගලයක් එක්ක අපි වෙනමම අරගලයක් කොහොමත් රනිල් රාජපක්ෂ ගෙදර යනකම් අපි කාන්තාව පටන් අරගන්නවා. මම එදත් මම කිව්වා කාන්තාව තමයි කවදාවත් දවසක ගෝඨාභයව ගෙදර යවන්න කියලා ඒකේ පටන් ගන්න අපි කරා. මේකත් ඒ විදිහටම මම කරනවා. ඇත්තටම මගේ බලා මට මේක පෞද්ගලික තරහක් නැහැ. මේ රටේ රට යන්න ඕනේ විදිහක් තියෙනවා. රටේ මිනිස්සු මිනිස්සු ඔන්න ඔන්න මිනිස්සු හැමෝම කැමති නැහැ. ව්‍යවස්ථානුකූලව මෙයා එනවනම් කිසි ප්‍රශ්නයක් පැත්තකට වෙන්න. මේ මිනිස්සු දැන් කැමති නැත්තම් මොකද්ද කියන්නේ? ඒ හින්දා ඒකට ඇහුම් ගන්න දෙන්න කියලා තමයි අපි කියන්නේ. යම් හේකින් දැන් මේ මොහොතේ රංජන රාමනායක නිදහස් කරොත් ඒක දීල් දේශපාලනයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා නේද? ඒක ඉතින් ඇත්තටම ඒක රංජන රාමනායක මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අතර දෙයක්. මම හිතන්නේ රනිල් රංජන රාමනායක මැතිතුමා තමයි හැම වෙලාවෙම දීල් දේශපාලනය ගැන පැහැදිලිවම කියන එක මූණ්ඩ කියපු කෙනා. එතුමාව අනිවාර්ය නිදහස් කරගන්න ඕනේ. එතුමා නිදහස් වුණාට පස්සේ එතුමා කියයි ඇවිල්ලා එළියට එතුමාගේ දේශපාලනය මොකද්ද කියලා. දැන් එතුමාට ඇත්තටම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න හැකියාවකුත් නැහැ. හැබැයි එතුමා එළියට එන්නේ මං හිතන එතුමා එළියට ඉන්නේ දේශපාලඥයෙක් විදිහට නෙමෙයි තවදුරට. එතුමා අරගලකරුවෙක් විදිහට එළියට එයි. එතනින් එහාට එතුමා කොතනද එතුමා හිටගන්න කියන එක එතුමා තීරණය කරයි. අද වෙනකොට ලෝකයේ උදාහරණයක් ගන්නේ ලංකාව කඩාවැටී රටවල් ආර්ථිකය කඩාවැටී රටවල් මේ විශාල විනාශය සිදු කරපු දේශපාලනයේ තුල එතකොට තෙල් ටිකක් ගෑස් ටිකක් දුන්න පළියට මේව අමතක කරන්න පුළුවන්ද අන්න බොහොම හොඳ ප්‍රශ්නයක් දැන් කීයක දී මන් දන්නේ මම රුපියල් 10කින් ගොහෙද පෙට්‍රල් මිල අඩු කරලා තියෙනවා රුපියල් 10කින් 20කින් හරිද ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා අර මොකද්ද මන් දන්නේ QR කෝඩ් එකක් දෙනවා මොන මන් දන්නේ කවුද කාගේ අදහස් කියලා ගමේ ඉන්න ටැකරේල වෙන මිනිස්සුන්ට මේ වගේ ෆෝන් එකක් නෙවෙයි මේකේ බාගේ අර පොඩි කෝල් විතරක් ගන්න පුළුවන් ෆෝන් එකක් තියෙන මොසෙ ලැප්ටොප් එක දිගට දැකලා නැති මිනිස්සු QR කෝඩ් කියන්නේ මොකක්ද කියලා මිනිස්සු හදාන්නේ මේ මොකද්ද මේ කරන්නේ මේ මේ අනිත් එක මේව මේ තමුන්ට තියෙන මූලික අයිතිවාසිකම් කඩකිරීමක් හරිනම් මිනිස්සු ගිහිල්ලා මානව හිමිකම් නඩුව දාන්න පුළුවන් මේකට පෙට්‍රල් ඩීසල් කියලා කියන දේවල් අපි එදිනදා පාවිච්චි කරන එසෙන්ෂල්ස් අපිට තියෙන මේ මූලික අවශ්‍යතා මේ වලට QR කෝඩ් වල දාතාලි වල අපිට රෙජිස්ටර් වෙන්න කියලා නම් එතනම අපේ මූලික අයිතිවාසිකම් අපේ මූලික මේ 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 වමනාවල් උල්ලංඝනය වෙලා හරිනම් ගිහලා නඩුවක් දාන්න ඕනේ මේ වලට මොන ලෝකෙද කවදාවත් මේ මේ මොන ලෝකෙද අහලා තියෙන්නේ ඔය වගේ තත්ත්වයකට ඩීසල් ටිකක් පෙට්‍රල් ඉස්සර අපි වාහන හතරක් පහක් තියෙනවා නම් පෙට්‍රල් ස්ටේෂන් එකේ අපිට කම්මැලි පොලිමේ ඉන්න අපි වෙන තැනකින් අපිට හිතන තැනකින් ගහගන්න අද බලන්න මේ කියන ත්‍රිවිල් පොලිම මේ 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 මුළු රටම ඉවර කරලානේ තියෙන්නේ රුපියල් 10කින් 20කින් තේ පෙට්‍රල් ඩීසල් මේව කරයි කියලා සහන දුන්නයි කියලා හැමදාම අපේ මිනිස්සු ඔකනේ රැවටෙන්නේ හැමදාම తాවකාලික සහනයක් දෙනවා මිනිසුන්ට ප්‍රශ්න ටික අමතක වෙනවා රනිල් රාජපක්ෂ මේ தත්ත්වය පිළිබඳව දන්න මුතු මහින්ද රාජපක්ෂත් ඒකම තමයි කරේ හැබැයි මේ රට අපි 225ටම බයිනවා රටේ තියෙන தත්ත්වය ගැන බලන මේ රටේ ප්‍රධාන වශයෙන් පළවෙනි දේ විවස්ථාවේ යම් යම් සංශෝධන සිද්ධ වෙන්න ඕනේ ඊළඟට අනිත් පැත්තේ නීතිය ගොඩාක් තියෙන ලූප් හෝල්ස් එක හිරිංගල යන්න පුළුවන් තැන් ඒව සංශෝධනය වෙලා නීතිය හරියට හැදෙන්න ඕනේ රටේ සිස්ටම් එකක් හරියට හැදෙන්න ඕනේ
ඇමරිකාව එංගලන්තය වගේ දියුණු රටවල් කිසිම දවසක කඩාවැටෙන්නේ නැති ඇයි? ඔවුන්ගේ සිස්ටම් එකේ විදිහටම තියෙනවා මොන ආණ්ඩුව ආවත් ඔවුන්ගේ ඒ පක්ෂ අතර තියෙන ප්‍රතිපත්ති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නේද? රටේ ප්‍රධාන ෆවුන්ඩේෂන් එක කවදාවත් කඩාවැටෙන්නේ නැහැ. රටේ ප්‍රධාන ෆවුන්ඩේෂන් එකක් හදාගන්න ඕනේ. ඒ සඳහා මේ తాවකාලික දේවල් මන්න රනිල් රාජපක්ෂර මොන තරම්නම් අවස්ථා තිබ්බද විවස්ථා සංශෝධන ගෙනෙන්න හරියට වාර 6කට වැඩි හිටිය අගමැති විදියට මොනතරම් අවස්ථාවක් තිබ්බද ඒ අවස්ථාන එකක්වත් ප්‍රයෝජනෙට ගත්තද ඉතින් ඒ හින්දා මම කියන්නේ ඉදිරියේදී වෙන්නේ තෝකම තමයි මේ රටේ හැමදාම විවස්ථා සංශෝධන උනේ ඒ ඉන්න ජනාධිපතිට ඒ ඉන්න රජයට වාසි සහගත විදිහට විවස්ථා සංශෝධනය කරේ ඒ හින්දා මේ ක්‍රමවේදයන් වෙනස් කර රටේ මිනිසුන්ට වාසි සහගත විදිහට විවස්ථා සංශෝධනය කළා රටේ අපේ නීතිය ගොඩාක් මේ රිංගල යන පුළුවන් අවස්ථාවක් තියෙනවා ඒ දේවල් වෙනස් කළා නීතිය හරියට හදලා යම් කිසි තත්වයකට ගේනොත් මේකට අවුරුදු ගාණක් යයි අවුරුදු මම නම් කියන අවම අවුරුදු 5ක්වත් යයි මේ ක්‍රමවේදය හදාගන්න ක්‍රමවේදය හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ ටික ටික අපිට නැගිටින්න පුළුවන් හැබැයි නැගිටින්න කලින් මේ ඔය අවුරුදු ගාණක් තිස්සේ මේකේ තැම්බිච්ච අරහින් පැනලා මෙහෙට ගිහිල්ලා මෙතන ඇමතිකම් අරගෙන ඒක කාලා වොම හිටපු ඔය දේශපාලඥයෝ අයින් කරලා අලුත් පිරිසකට මෙතන දෙන්න ඕනේ දූෂණ වංචාවලින් තොර පළවෙනිද කියන්නේ එන සියලු දෙනාම වත්කම් බරගන් ටික එළියට දාලා ඉවර වෙලා වෙන වෙන බිස්නස් මුකුත් කරන්නේ නැතුව දේශපාලනය කරනවා නම් දේශපාලනේ බිස්නස් එකක් බවට පත් කරගන්න තියෙන ක්‍රමවේදයක් ගේනවා. ඉතින් ඒකේ ඇත්තට මේ ක්‍රමවේදය අපේ සමගි ජන බලයේ තියෙනවා. සමගි ජන බලයේගේ මුල ඉඳන් ඒ සියලු කාරණා පිළිබඳව එළියට දාලා තිනවා. කොටින්ම කියනවා පක්ෂ මාරු කරනවා නම් ගේම ඒ පක්ෂ මාරු කරන කට්ටියගේ මන්ත්‍රීතුරි අහෝසි වෙන තැනට ගේනකම්ම අපි මේ මේ අපි ආණ්ඩුවක් ගත්තම මෙන්න මේ ක්‍රමවේදය කියලා අපි කියලා තියෙනවා. ඒක අරගල කරුණුත් කියනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන අවස්ථාවක මම හිතන්නේ අපිට හොඳ තැනකට ගේන්නම්. එහෙනම් මං හිතනවා සජිත් ප්‍රේමදාස දින්නක් දිනු මේ සැරේ පරාදුණක් දිනු. ඒ කියන්නේ දැන් සජිත් ප්‍රේමදාස ජනාධිපති උණක් දිනු ජනාධිපති නොඋණක් දිනු. අරගල කියන පොඩ්ඩක් කියන අරගලේ විශ්වයෙන් පස්සේ ඉවර වෙනවද? මොකද මේ අරගලේ පිරිසගේ ශිෂ්ටත්වය හො වෙන සමාජිකමයක් ඇවිල්ලා තියෙනවා. उदोचन अरगल दक्षण දැන් බන අරගලිය දැන් ඇතුලේ කෑලි කීයකට කැඩලාද කියලා මේ කොච්චර ශක්තිමත්ව එක කණ්ඩායමක් වගේ මේ කට්ටිය හිටියට දැන් බාන කවදාවත් නැතුව අරගල ඇතුලේ සල්ලි ගත්තා කියලා ඉවලා අලුතින් නිමන් දන්නේ මම ඒ වැත්තද වරුදු කියලා ඉදිරියේදී බලන්න ඕනේ. ඒතර සල්ලි ගත්තා කියලා නිවුස් වල යනවා. හරිද සමහරු සල්ලි ගත්තා කියලා. සමහරක් කට්ටිය කියනවා අරගලිය රණිල්ට විකුණුවා කියලා සමහරක් කට්ටිය කියනවා. ඒ කියන්නේ මේ මේ ඇතුලේම හදන දේවල් මේවා. ඉතින් ඒ නිසා මෙච්චර කාලයක් වුණා වෙනින්ද මට බර බලන්නකෝ මේ රනිල් රාජපක්ෂ වැඩ බලන ජනාධිපති වුණාට පස්සේ නේ කතා ඔක්කොම අරගලේ ගෙන ආවේ මෙච්චර කාලයක් අරගලේ ගෙන කවුරුත් උඹ කතා කිව්වේ නැහැ ඉතින් එතනම පැහැදිලිව පේනවනේ මේ වෙනම ගේමන් මේ යන්නේ කියලා එතකොට දැන් එතකොට අරගලේ ඉන්න කට්ටිය සමහර දැක් ඇතර මම නම් පාර්ලිමේන්තු ඉස්සරහට යෑම මම ප්‍රතික්ෂේප කරනවා මගෙන් ගොඩක් ආයනවා ඇයි ආවේ නේද මං මේ වැඩේට කැමති නැහැ ජනාධිපති මන්ත්‍රී අගමැති මන්ත්‍රී ඉස්සරහට යනනේ පාර්ලිමේන්තුව තමයි අපේ ප්‍රශ්න විසඳන තියෙන තැන. ඒක ඇතුළු කියලා එතන බරු ටික කඩාකප්පල් කරලා එතන විනාශ කරයින් පස්සේ මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාරේ ඉඳගෙන ප්‍රශ්න විසඳන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ ඇතුළට යන එකට මම විරුද්ධ වුණා. ඒක මම අදටත් විරුද්ධයි. ඒක මම ඒක හරියන වැඩක් නෙවෙයි පාර්ලිමේන්තුවට කියලා ඒක ඇතුළු විනාශ කරයින් පස්සේ ඉදිරියේදී තීරණයක් හරි ගන්න දින ඕක ඇතුළු විතරනේ. ඕක විනාශ කරාන් පස්සේ මේ කොතනින්ද අපි නවතින්නේ? ඒකයි මම ඒකට විරුද්ධ වෙන්නේ. මම මේ වැඩේට කියන එක වැරදි වැඩක්. එතකොට ඒක සමහරක් දේශපාලන පක්ෂ විසින් ඒක උසි ගන්නලා තිබ්බා. ඒතර ඒ වැඩේට ගියේ නැහැ කියලා දැන් අරගලේ මිනිසුන්ට බයිනවා. ඒ කියන්නේ අපි අපේ ලිමිට් එක දැනගන්න ජනාධිපති මන්දිරයේ ඉස්සරහට අපි ගියා. දැන් අපි කණ්ඩායමක් ගිහිල්ලා අපි ගේ ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා බඩු කඩාගෙන හැම එකකම ලිමිට් එකට දැන් අපේ මිනිස්සු අරගලේ හිටපු ළමයි ටික ජනාධිපති මන්දිරය ඇතුළට ගියයින් පස්සේ ඒගොල්ලෝම බෝඩ් ගහලා තිබ්බ මේව අල්ලන්න එපා කියලා. හැබැයි පිටින් ආපු ඒක ඒක ඇබ්බැහි වෙච්ච කුඩුකාරයෝ අරගල මේගොල්ලෝ මම දැක්කා මේ මේ මේවත් අරගෙන යනවා මේක කණුත් අරන් යනවා මේ මොකද ගේට්ටුවේ ඉතින් ඒකයි මම කියන්නේ ඉතින් අන්න ඒකයි කියන්නේ අරගලේ ප්‍රචණ්ඩත්වයට ගියන් පස්සේ ලිමිට් එකක් නැහැ ඒ නිසා ප්‍රචණ්ඩත්වයේ කියන එක නවත්තා ගැනීම අපේ අතේ තියෙන සහන් පාලකයන්ගේ අතේ තියෙන රනිල් රාජපක්ෂ පටන් ගත්තොත් එහෙම මිනිසුන්ව මර්ධනය කරන්න රනිල් රාජපක්ෂගේ ඉහි කෙස් ගන්න ඇවිල්ලා කෙස් ගහ ගන්න යදගෙන ආයි මිනිස්සු එයා දැනගන්න ඕනේ ඒක
මං ජනතා මතයට කන්දීලි වරලා අයින් වුණා නම් මිනිස්සු ප්‍රචණ්ඩත්වයට යන්නේ නැහැ නේ දැන් එයාගේ ගේ ඉස්සරහට ගිහිල්ලා කවුරුත් ගේ ඇතුළට යන්න හැදුවේ නැහැ නේ එයාට යන්න කියලා කිව්වේ ඇයි ප්‍රචණ්ඩ උනේ ප්‍රචණ්ඩ උනේ අර සිරසේ පොඩි ගෑනු ළමෙට්ටයි ළමයි තුන්දෙනෙට නිදාගෙන ඉන්න ළමයි ටිකට ගැහුවා ඊළඟට ගේ ඇතුළට අර කොල්ලෝ ටිකක් දෙතුන්දෙනෙක් තාප්පේ නැගගෙන ගිහිල්ලා උඹ වඩා ගන්න පොලිසිය කට්ටිය ගිනි දිල එනකොට राजपक्ष जनाधिपति ගේ අවසාන පාර්ලිමේන්තු වාරය වෙන්න ඕනේ මේ සැරේ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.